නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number one computer solution. දැන් රටම කතාබහට ලක්වන පුවත තමයි මේ සජිත් ප්‍රේමදාසගේ ආරක්ෂකයෝ සහ සජිත් ප්‍රේමදාසව රකින්න අපි කොච්චරක් වියදම් කරලා තියෙනවද කියලා. සජිත් ප්‍රේමදාස බස් විකුණනෝනේ. එයා මාසෙට බස් එකක් දෙකක් ගිරිනවා. ඒ කියන්නේ එයාව නඩත්තු ගන්න මාසෙට බස් 3-4ක් ගන්න වියදම් යනවා සජිත් නඩත්තු ගන්න. ඉතින් ඔයාලා හිතන්න කිසිම ප්‍රායෝගික නැති දේවල් කරලා මේ මිනිස්සයා මෙච්චර කල් කරලා තියෙන දේවල් ගැන අපිටත් පුදුමයි. ඔයාලා දන්නවද නිල වාහන 30ක් තෙල් ලීටර 9000ක්. ඇයි රටවටේ මැවදින්න බෑ? කාර්ය මණ්ඩලයේ 100යි. STF නිලධාරීන් 50යි. මේ විපක්ෂ නායකයා නඩත්තු ගන්න මේ මිනිස්සු නඩත්තු ගන්න මාසික වියදම අවම වශයෙන් රුපියල් 1,52,40,000ක්වත් යනවා කියලා තමයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය මේ ගැන ඉලක්කම් දක්වමින් වාර්තා කරනවා. හොඳ හොඳ වාහන පාවිච්චි කරනවා. ඉතින් රටවටේ යන මුදලුත් එපයි. ඉතින් ඒවා රජයේ වියදමුත් යනවා ඇතිනේ. නිලධාරීන් STF නිලධාරීන් ඒ තරම් ඉන්නවා කියද්දි ඇත්තටම පුදුමයි. මේ තරම් ආරක්ෂක ගොඩක් මොකද? ජනතාව වෙනුවෙන් සේවය කරන මිනිස්සෙට, ඒ කියන්නේ ජනතා කැමැත්ත ඇතිනේ. ජනතා කැමැත්ත තියෙනවා නම් මොකටද ආරක්ෂකයෝ? ඔයාලා හිතලා බලන්න STF නිලධාරීන් 50ක්, STF නිලධාරීන්ට අවම වශයෙන් ලක්ෂයකට කිට්ටු වෙන වැටුපක් හම්බ වෙනවා. ලක්ෂ 50ක් මාසෙට යනවා ඒගොල්ලන්ට විතරක් වියදම් කරන්න. මේ දේවල් නතර කරලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. මේ දේවල් අවම කරලා තියෙනවා කියලා තමයි වාර්තා වන්නේ. මේ දේවල් අවම වෙන්න ඕනේ. මිනිස්සු කන්නේ නැතුව ඉන්නවා. මේගොල්ලෝ ආරක්ෂකයෝ වටේ දාගෙන බොරු සෝපන කරන කර වීදම් කරනවා. ඉතින් මේ රජෙන් මේ දේවල් අවම කර ඇති බවට තමයි වාර්තා වන්නේ. වහාම හිටපු මැති අමතවරු, හිටපු නායකවරු, හිටපු ජනාධිපතිවරු, අගමැතිවරුන්ගෙත් සීමා කළා කියලා තමයි වාර්තා වන්නේ මේ බොරු සෝපන. ඉතින් ඔබටත් මොකද හිතෙන්නේ මේ ගැන? මේවා සීමා කරන්න ඕන නේද? මෙතනම් වියදම් කරන්න දෙන්න පුළුවන්ද? ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers, Sri Lanka's number one computer solution.